ගැබිනි ඔබටත් මලබද්දේ ඇති වෙලා නම් මෙන්න එකට හේතු. ඔබත් විවාහ දිවියට පත් වෙලා ළඟදීම අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ගොඩක් වැදගත් වේවි. ඒ වගේම තමයි ඔයාගේ දුවෙක් හරි දන්න කියන කෙනෙක් හරි ගැබිනියක් නම් ඔබත් මේක අවසන් වෙනකම්ම බලන්න අමතක කරන්න එපා. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලව දැනුවත් කරන්න යන්නේ ගර්භණී කාලයේදී ගොඩක් අම්මලා අපහසුතාවයට පත්වෙන මලබද්ධය ගැන තමයි. ගර්භණී කාලය කියලා කියන්නේ ගොඩක් සුන්දර කාලයක්. ඒ වගේම තමයි මේ කාලය ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්නත් ඔයාලට සිද්ධ වෙනවා. ගර්භණී කාලයේදී සිරුරේ එක එක හෝමෝන බලපෑම් සිද්ධ වෙනවා. එතකොට මේ කාලයේදී අම්මලාට විවිධ අපහසුතා ඇති වෙනවා. ගැබ්ගෙන ඉන්න කාලයේදී ඔයාලට ඇති වෙන්න පුළුවන් අන්න ඒ වගේ අපහසුතාවයක් තමයි මලබද්ධය කියලා කියන්නේ. අම්මා කෙනෙක්ට මලබද්ධය ඇති වෙන්න ගොඩාක්ම බලපාන්නේ ඒ අම්මාගේ හෝමෝනවල වෙනස්කම් තමයි. ඒ වගේම ඒ අම්මාගේ කුසේ ඉන්න දරු පැටියා දවසින් දවස ලොකු වෙද්දී මේ තත්වය වැඩි වෙන්නත් වැඩි ඉඩකඩක් තියෙනවා. ඕනම ගර්භණී අම්ම කෙනෙක්ට ඒ මුල් කාලෙදි වමන යන ගතිය, ඔක්කාරය වගේ දේවල් ඇති වෙනවානේ. අන්න ඒ වගේ වෙලාවන් වලදී ඒ අම්මා ඒකට ගැළපෙන විදිහට එක එක කෑම රටාවන්ට පුරුදු වෙනවා. මෙන්න මේ කෑම රටාව වගේම ඒ අම්මාගේ එදිනෙදා කරන දේවලුත් මේ මලබද්ධයට මුල් වෙනවා. ගර්භණී අම්මලා විවිධ ආහාර කන බොන එක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම සමහර අම්මලා මේ කාලයේ එයාලට ඕන කරන පෝෂණය හරියට කෑම බීම වලින් ගන්නෙත් නැහැ. මෙන්න මේ වගේ දේවල් හින්දා ගැබිනි ඔබට මලබද්ධය ඇති වෙන්න පුළුවන්. ගැබිනි ඔබ කන බොන දේ දිරවන්න ඕන කරන තන්තු ඔබේ කෑම වේලේ අඩංගු වෙන්නේ නැත්නම් ඔබට මලබද්ධය හැදෙන්නට වැඩි ඉඩකඩක් තියෙනවා. කෑම දිරවන්න ඒ ආහාරයේ තියෙන විවිධ සංඝටක වගේම ඒ ආහාරයේ තියෙන තන්තු ස්වභාවයද ගොඩක් වැදගත් වෙනවා. ඕනම කෙනෙක් දන්න දෙයක් තමයි එළවලු පළතුරු වල ගොඩක් ලොකු පෝෂණ ගුණයක් තියෙනවා කියන එක. අන්න ඒ පෝෂණය මලබද්ධය ඇති වෙන්නේ නැති වෙන්න හේතු වෙනවා. මේ කඩල වගේ ඇට වර්ග වගේම විවිධ ධාන්‍ය වලින් හදන කෑම වර්ගත් ගැබිනි ඔබට ආහාර වේලට එකතු කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් මලබද්ධයෙන් තොරව ගොඩක් සතුටින් ඉන්නට ඉඩ කඩ ලැබෙනවා. මේ ධාන්‍ය වර්ග මලබද්ධය ඇති වෙන්නේ නැති වෙන්න හේතු වෙන්නේ මේ වගේ ගොඩක් තන්තු ස්වභාවය තිබෙන නිසා. මේ කාලයේදී ඔබත් ගැබිනියක් නම් මේ කාලයේදී ඒ වගේ කෑම ගොඩක් කන්න. එතකොට ඔබට මලබද්ධය හැදෙන එකක් නම් නැහැ. ඔන්න ඔයාලට රතු හාල් හරි රතු හාල් වලින් හදපු එක එක ජාතියේ කෑම කන්නට පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. කෑම බීම වලින් බලපෑමක් සිද්ධ වෙනවා වගේම ලේ ගමන් කරන නහර ඇදීම හින්දා අර්ශස් වගේ දරුණු තත්ත්වයක්ද ගැබ්ගත් අම්මලාට ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ හින්දා පුළු පුළුවන් වෙලාවට ව්‍යායාම ටිකක් කරන්න. මේ ගැබ්ගෙන ඉන්න කාලයේදී ඔයාලගේ සිරුරෙන් ජලය පිටවෙන එක වැඩි වෙනවා. ඒ කියන්නේ දහඩිය දාන එක එහෙම වැඩි වෙනවානේ. ඉතින් ඒ නිසා ගොඩක් වතුර බොන්න අමතක කරන්න එපා. මේ කාලයේදී ඔයාලට ගන්න විවිධ විටමින් හින්දත් මේ දේ වෙන්න පුළුවන්. ඒත් හොඳට වතුර බොන්න. එතකොට ඒ තත්වය නැති වේවි. මේ හැමදේම කරනවා වගේම දිනපතාම මල පහ කරන්න. මේ දේ නම් ඉතින් ගර්භණී ඔයාලට විතරක් නෙමෙයි කුඩා දරුවගේ ඉඳන් වැඩිහිටි කෙනා වෙනකම්ම වැදගත් වෙන එකක්. මෙච්චර වෙලාවක් අපිත් එක්ක මේ වීඩියෝව හරහා එකතු වෙලා හිටපු ඔයාලට ඔන්න ගොඩක්ම වැදගත් දෙයක් කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මලබද්ධයෙන් වැළකී ඉන්න නම් රතු හාල් පුළුවන් තරම් ඔබේ කෑම වේලට එකතු කරගන්න. ඒ වගේම
රතුහාල් වලින් හදන එක එක කෑම ජාතිත් ගොඩක් හොඳයි. එළවලු අතින් ගත්තොත් නම් කොහිල, වැඩකොළු, කෙසෙල් මුව ගොඩක් හොඳයි. ගැබ්ගෙන ඉන්න අම්මලාට ඉතින් අනිවාර්යෙන්ම කොළ ජාති කන්න දෙනවානේ. ඒ කොළ වර්ග අතරට වැල් කොහිල, මුරුංගා කොළ වගේ දේවල් එකතු කරගත්තොත් ඔබට කිසිම වෙලාවක මලබද්ධයක් හැදෙන එකක් නැහැ. පැපුල්, අඹ වගේ පළතුරු වගේම කඩල, මුං ඇට, කව්පි වගේ ඇට ජාතිත් මේ මලබද්ධයට හොඳ බෙහෙතක් තමයි.